කතාව සංවේදීනේ. සංවේදී හින්දම අපි හිතුවා පහුගිය දවසක ලෝකයේ සහ ලෝකයේ අනුග්‍රහය ඇතිව සිලෝන් කෙනල් ක්ලබ් සංවිධානය කරපු අන්ලිෂ් ලෝක් ෂෝ එකේ සුවිශේෂී අවස්ථාවක් වුත් ඔබට පෙන්වන්න. වැඩි පිරිසක් ඇවිල්ලා හිටපු බොහොම නිදහසේ පැවැත්තුණු බොහොම ලස්සන ඒ වගේම ඕගොල්ලන් ගෙදරත් ඉන්න බලුසුරතලත් එක්ක ගෙවිච්ච කාලය ඉතාමත් විශේෂයි. එහෙමනම් මෙන්න ඒ ගැන. ලෝකයේ සහ ලෝකයෝ අන්ලිච් බලු සැනකලේ තිබ්බා පහුගිය ඉරිදා මරගදිමේ බව්ව සීයකටත් වඩාවිල්ල හිටියා මේ සැනකලියට සහභාගි වෙන්න. අමුතු අමුතු මාර මාර බව්ව තමයි ඇවිල්ලා හිටියේ. ජර්මන් ෂෙපර්ඩ්, ඩල්මේෂියන්, රොට්වයිලර්, ලැබ්‍රඩෝ, කුරුමිටි වල්ලෝ එක එක ජාතියේ බව්වෝ තඩි තඩි වල්ලොත් ඇවිල්ලා හිටියා. හොප් පිටියේ සයිච්චක. ඉතින් සැනකලියට කලින් ලියාපදිංචි කරලා තමයි බව්වෝ ගත්තේ. මොකද බවුන්ට බෙහෙත්ෙම් දීලා තියෙන්න ඕනේනේ. ඒකයි වෙන හේතුවකට නෙමෙයි. ඉතින් හයිට් පිටියේ මේ බවුන්ට එදා දවසේ හොඳට විනෝද වෙන්න අවස්ථාව සරසලා දීලා තිබ්බේ. මෙලම් පැත්ත දිබ්බා පුරුදු කරපු බව්ව වගේම මේ දේවල් වලට අලුත් බව්වත් අවිල්ල හිටියා. ඉතින් කට්ටිය බව්වන්ට ඒ සෙල්ලම් කරන්න අවස්ථාව දුන්නා. ඔය කරන්න දෙල්ලම් වරදිනවා තමයි ඉතින් පළවෙනි වතාවනි. කොමරි ඊට පස්සේ බව්වන්ට නටන්න අවස්ථාවක් දුන්නා. හොඳම බලු නැට්ටුව තීරුවා. පස්සේ බව්ව ෆැෂන් ෂෝ එක. චතුර මල්ලි තමයි අර බව්වන්ට මේ අර මොකද්ද මේ මෙව්ව කලේ මොනවද ඉන්ටර්විව් කලේ අන්නේ ඌව කලේ චතුර මල්ලි. චතුරමල්ලිටත් මාර බලු එක්ස්පීරියන්ස් එකක් එන්න ඇතිනේ. ඉතින් ෆැෂනබල්ම බව්වත් තේරුවා. ඊට පස්සේ බව්ව රේස් එක තිබ්බා. බව්ව ගේම්ස් එහෙමත් තිබ්බා එක එක ජාති. බව්වත් එක්ක සංගීත පුරු තරඟයකටත් ඉන්න වුණා අපේ බව්වන්ගේ අයිතිකාරයන්ට. ඒතෙන් කොමෙන් කොහමාරි ජයටම තිබ්බානේ බව්ව සැනකෙළිය. ඉතින් අපේ ලෝකයන්ටයි මේ කියන්නේ. ලබන අවුරුද්දේ බව්ව සැනකෙළිය ඊටත් වඩා ලොකුවට කරනවා. හැමෝම එන්න ඕනේ හරි. ඔයාලගේ බව්වටත් වෙලාවට බෙහෙත් ඉදගෙන කොම්පිටිෂන් එකට දාන්න ඕනේ. මොන විදිහේ බව්වෙක් වුණත් කමක් නැහැ. අරගෙන එන්න ඕනේ හරි. ලෝකයාගේ බව්වත් එක්කන් එනවා. චතුර මල්ලිගේ බව්වත් එක්කන් එනවා. චතුර මල්ලි දැන් ඉවෙන් වාගේ කියයි ඕන බව්වෙක් ගැන. නිමාවට පත් වුණා. ඉතින් හොඳ වර්ගයේ පෙළපතක් තියෙන බල්ලෝ විතරක් නෙමෙයි සාමාන්‍ය බල්ලන්ටත් මෙහිදී එන්න පුළුවන්. ඒ මහත් ඒගොල්ලන් හදන කට්ටියටත් අවස්ථාවක් තියෙනවා. ඒක තමයි විශේෂත්වය. දැන් යන්නේ පොඩි